අල්ලයි එක දාන්න මට බලන්න ඕන ආමිලා කී දෙනෙක් ඉන්නවද කියලා. Hey y'all, come look at this. Bangladesh playing Sri Lanka. Nakatada. Nakatada. Nana, winda kiyala kiwa pada eka. Palawenne pa. Okay. A few moments later. Bangladesh kandama Lankawa thawa. Dan mokadda wela tiyenne? Bangaliyo palle kale hollati. Palle kale vitharanne me ape team ekek close denath hellila inne. Sri Lanka Indiyawath neve. Me Bangladesh. යන්තම් හයි එයි මේ අක්කාගේ ඇඳුමක් යන්ද කාටවත් කියන්න එපා ප්‍රොමිස් අවුලක් නැහැනේ නේද දෙන්න හොඳ ඉම්බාම් සපා ඔගේ ගහනවා පෝමලින් බෝතලයක් පුකේ සුවයි මෙලෙස තමන් ඇසින් දුට සාක්ෂි පිළිබඳව පොලිසියට කරුණ දැක් වූ තරුණයා ඊයේ රාත්‍රී 10ට සිය නිවසට බාහිරින් පිහිටි තාවකාලිකව ඉදිකළ මුළු තැන් ගැට පැමිණ තිබෙනවා. ඉදිකන්න ඉදිය මං ජෝ කරන්න යනකොට එතනින් දැක්කේ. ජෝ කරන්න යනකොට එතනින් දැක්කේ. ටෙන් 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 තපාම ටෙන් ජයතිලක තපාම ටෙන් bang 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 bang
මෙතන මීටර නැහැ කියලා පිළිගන්නවද? ඔව් එතන හරි. මෙතන මෙතන මීටර තියෙනවද කියන්නේ? නැහැ. අතන තියෙනවා. හරි. එතන මෙතන මේ පැවිල්ල තියෙනවා. දැන් අපි හදනකොට ලයින් එක හැදුවේ මෙතේ තියෙන විදිහට. හරි. දැන් මෙතන තියෙනවද කියන්නේ? මෙතන තියෙනවද මීටරේ? මෙතන තියෙනවද මීටරේ? වාතමේ හැම එකම කරන්න බෑ. මේ විදිහට මේ පෙනිපෙනි තර්ක කරනවා නම් මේක මීටරේ නෙවෙයි කියලා. මම මීටර කෝදෝ කරගෙන පෙන්නනවා. ටෙස්ටොස්ටෙරෝන් හොද්දට ශ්‍රාවය වෙනකොට අර හැඩිදැඩි පිරිමියෙක් වෙනවා. ටෙස්ටොස්ටෙරෝන් අඩු වුණාම තමයි කේස් එක එන්නේ. TikTok කරන්න හිතෙනවා. රොඩම් මෙන් මේකේ සීනි තත්තු බලන්න. සීනි දාලම නැහැ. ඇත්තම නෑ. වෙන ලොකු දෙයක්. කොහෙද බං මේ දවස් ටිකේ මුත්‍රා එකක්වත් ටෙස්ට් කරගන්න තරන්න නෑනේ බං. ප්‍රශ්න ටිකක් තියෙනවා. ලංකාවේ එක මෝටර් රථයක් පමණක් තිබුණු රජතුමා කවුද? එක කාර් එකක් විතරයි තිබුණේ. එක මෝටර් රථයක් විතරක් තිබුණු රජතුමා. දැන් නම් තියෙනවා 20 තියෙනවා. කවුද රජා? කාවන්තිස්ස. පොරට කා එකයි තිබුණේ. කාවන්තිස්ස. ලංකාවේ දරුවන් බිහි කිරීමේ හැකියාවතින් ඉහළම රජතුමා කවුද? ලංකාවේ දරුවන් බිහි කිරීම අතින් ඉහළම රජතුමා ධාතුසේ. ධාතුසේ. සිහාන් නෙවෙයි නේද? සිහාන් ධාතුසේන කියනකොට ඔයා ඇයි කෑ ගහන්නේ? ධාතු වැඩ කරන්න එපා ඈ. ඊළඟ ප්‍රශ්නේ, ලංකාවට විශාල සේවයක් කරලා, ලෝකෙටම විශාල සේවයක් කරලා මේ අපේ ආණ්ඩුවෙන් කිසිම උසස් වීමක් දෙන්නේ නැතුව මැරිලා ගිය පුද්ගලයා කවුද? මැරෙනකනුත් ඒ නිලේ තලයේම තමයි හිටියේ. හැබැයි ලෝකෙටම විශාල සේවයක් කළා. උසස් වීමක් ලැබුණේම නැහැ මැරෙනකන්. ආතර් සී ක්ලාක්. පොර මැරෙනකනුත් ක්ලාක්. ගුවන් යාන අනතුරක් ගැන ලංකාවේ නිර්මාණය වෙච්ච චිත්‍රපටිය කුමක්ද? තනි තටුවෙන් පියාඹන්. දැන් අපි සින්දු ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මේ සින්දුවත් තියෙන මේකේ සෑහෙන වැරැද්දක් තියෙනවා. බැරි බර කරේ තියන් දෙපයට වාරුවනන් මගේ බඩ කට පුරවනවා. මොකද්ද ඒකේ වැරැද්ද? ඇයි බං හරකට කකුල් දෙකයිද තියෙන්නේ? බැරි බර කරේ තියන් දෙපයට වාරු ගන්න. මේ මට කියන්න බලන්න. තම පෙම්වතියට අඩුවෙන් ඇඳුම් ඇඳගෙන පාර යන්න එපා කියලා ගායකෙක් ගායනා කරන සින්දුව මොකක්ද? ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවා වැඩි يعني මිනිස්සුන්ට පිළිගන්න ඇඳගෙන යන්න එපා කියලා සින්දුවක් තියෙනවා. නොයෙනු අපි මේ පොලිටිකල් සින්දුවක් කියෝනේ.
අපේ හාපික් මෙහෙමට එකතු වෙන්න කැමතිද? ඔයා කියනවනම් ඒත් කොහොමද? මුලින්ම අපිට ඔයාගේ ටොයිලට් එක පරීක්ෂා කරන්න ඕන. හැබැයි ඉතින් ඒකනම් කරන්න බෑ අයියේ. ඊ මොකද? අපි බැද්දටනේ අයියා පාත් වෙන්නේ. මෙද්දකි. හොඳයි බලන්න මම කියන ගාන හදපන් මොකද්ද 28 7 මෙරපන් 28 7 ඔව් දැන් කර බලන්න 28 7 බෙදෙනවා එක්වරක් 7 7යි එකක් ඉතුරුයි 2යි 21යි තුන්වරක් 7 21යි ඉතුරු නැහැ 13යි අහන්නේ මේ මොකද බෙදුවද්ද මෙහෙමද බෙදන්නේ ඔව් වෙන කොහමද මේක අලුත් දෙයක් ඔය කෝටි කාලේ ගන්න නතු දන්නේ හ්ම් 28 7 බෙදලා 13යි කියලා කියන්නේ අලුත් දෙයක් නේද හොඳයි ඒ දෙදilla හරිනම් 13 7 වැඩි කරපුවා 28ක් කියන්න ඕන නේද එහෙම එයිද ඔව් ඉරි ගහට යනවා වගේ මේ බලන්න 13 අතෙන් වැඩි කරන්න 4 3 21යි 4 1 7යි 21යි 7යි 28යි ඒ මේ මොන වැඩ කිරීමක්ද මේකත් අලුත් ක්‍රමයක් තමයි වඳුරු මොටා 13 7 වැඩි කරලා 28ක් කියලා කියන්නේ අලුත් ක්‍රමයක්ද එහෙමනම් 13 ව 7ක් එකට දාලා 11 රූපා 28ක් එන්න ඕන නේද එහෙම එයිද ඇයි නැත්තේ සංකාදුවට එයි මේ බලන්න තුනයි තුනයි හයයි හයයි තුනයි නමයයි නමයයි තුනයි දොළහයි දොළහයි පහළවයි පහළවයි තුනයි දහටයි දහටයි තුනයි විසියටයි විසිදෙකයි විසිතුනයි විසිහතරයි විසිපහයි විසිහයයි විසිහතයි විසිහතයි ඕ මා ගාඩ් දේශීය කර්මාන්තක්ෂේත්‍ර නගා සිටුවීම නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම අපනයනය වර්ධනය කිරීම මෙන්ම රටට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා මුදල් අමාත්‍යවරයා සහ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැය 4කට ආසන්න කාලයක් පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් ද එක්ව සිටියා මෙවර අයවැයෙන් අමාත්‍යාංශවල සහ සියලුම ග්‍රාම සේවා වසම්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙනවන ආකාරය ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ ගරු මුදල් ඇමතුමාගේ 2022 අයවැයෙන් ඉදිරියේදී මේ රට කරන්න ඕන වැඩපිළිවෙල සාකච්ඡා කරා 20 වෙනිදා ඉඳන් විශාල සංවර්ධනයක් හැම පැත්තෙම කරන්න ඒ අවස්ථාව සල්ලි නැහැ නේද මුදල් අමාත්‍යාංශයෙන් සම්පූර්ණ මුදල් ලබා දීලා තියෙනවා මේ මුදල් වලින් පුළුවන් නේද දැන් මේ අර බරයි හිර වෙලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න ඒකනේ මිනිසුන්ට කන්නත් නැහැ නේද ඇමතුමා මේ ඩොලර් ඕනේ පිට රටින් ගේන්නේ වට පේ රටේ ජාතික මුදල් යොදවලා තමයි මේ මහා සංවර්ධන ශාස්ත්‍ර අපි කරන්නේ මේ ගෑස් පොම්ප් එක ගැන මොනවද කියුවේ ඇමතුමා ගෑස් ගැන කිසිම දෙයක් ගැන කතා කරන්නේ අද ඔයතුමිට බයක් හදන්නේ නැද්ද ගෙදර හිමින් මේ රටේ සියලුම කාන්තාව බයයි ඉන්නේ. ඊයේ අර මිනිය පෙන්නකොට මට මතක් වුණා මම ICU එකේ දවස් 13ක් සීය නැතුව හිටපු හැටි. මේ අහිංසක මිනිස්සු මොනවද අනේ කරන්නේ එහෙම වුණා. ඒගේ මහත්තයා කිව්වා නේද? ගෑස් කම්පැනිට විරුද්ධව නඩු දානවා කියලා. ඒක තමයි කරන්න ඕනේ. හැබැයි රජයට විරුද්ධව නඩු මකට යනවද? මේක රජය නෙවෙයි දැන් මෙතන වග කියන්න ඕනේ මේ ගෑස් කම්පැනි.